දේශපාන වශයෙන් ජනතාව විශාල පිමි ගණනාවක් තියලා තියෙනවා පහුගිය අවුරුදු දෙක තුනේ. ඒ එකක් තමයි දේශපාන කරන්න ඕන කියලා කියන්නේ. දැන් මිනිස්සු අතිවිශාල ප්‍රමාණයක් හිටියේ දේශපානේ වැඩක් නැහැ කියන තැන. අද ජනතාවගේ අතිවිශාල ප්‍රමාණයක් අපි හිතන්නේ ඉන්න තැන තමයි නෑ දේශපානේ කරන්න ඕන. මොකද දේශපාලනේ තමයි අපේ ප්‍රශ්න වලින් සැලකිතු ප්‍රමාණයකට අපිට විසඳුම් හොයලා දෙන්න පුළුවන් මාවත කියලා. ඇතන දේශපානේ කියන්නේත් ඒක. දේශපානේ කියන්නේත් සත්‍ය සොයන මාවත. තමන් දේශපාලනේ අත්හැරීමේ වැරද්ද තමයි තමන් මත මේ පාත්තලා තියෙන්නේ. ඒක හොඳ දෙයක්. දෙවෙනි එක තමයි කලින් මිනිස්සු හිටියේ අමුතු විදියටනේ. මිනිස්සුත් රඟපෑවා මෙන්න මේ විදියට. අර ඔක්කොම ඉන්නේ මඩේ, තමන් තමයි මඩෙන් උඩට ආපු නෙළුම වගේ. එහෙම නේද? නිවේදකෝ ඉන්නේ මේ තමන් නාලිකාව. ඒගොල්ලෝ නෙළුම උඩ ඉන්නේ, මඩ ගෑවෙන්නේ නැහැ. මඩෙන් ඇවිල්ලා උඩ ඉන්නේ. ඒතර ඒගොල්ලෝ නිසා ජනතාව දේශපාලන ඡන්ද දෙනවා. දේශපාලනඥයෝ රටට කරන අවුල ගැන වුණත් ඒගොල්ලෝ වග කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉතින් හැම කෙනාටම බැන බැන ඉන්නවා. දැන් ජනතාව තේරුම් ගන්න ඉන්නේ මේ නෙළුම් කතාවක් නැහැ නේ. තමනුත් මේකම කොටසක්, තමනුත් මේකට දායකලා තියෙන නිසා තමන්ටත් දැන් මේකට මැදිහත් වෙන්න වෙනවා. මම මේකසම මුලින්ම ඔබතුමාට කියන්න හැදුවේ මේ වෙනස මිනිස්සු හම්බ කරගත්ත එකක්. ඒක නැතුව මේ අපි කරපු දෙයක් නෙමෙයි. ඇත්තටම ඒ නිසා මේක යුග පරිවර්තන මොහොතක් තමයි ලංකාව. ඒ නිසා මිනිස්සු පැත්තක් අරන් තියෙන. නෙළුම් වගේ ඉන්නේ නැත්නම් මිනිස්සු පැත්තක් අරන් තියෙන. ඔබතුමාලුණත් මං හිතන්නේ ගොඩක් අය පැත්තක් අරන් තියෙනවා. නෙළුම් වගේ ඉන්න ගියාම අමාරුයි. මම මේ කියන්නේ මිනිසුන් ඔබතුමාලක තිබෙන ස්වාධීන අදහස්, හොඳ නරක දැකීමේ හැකියාව මොට්ට කරගන්න කියලා නෙමෙයි. මේක කවදාවත් කරගන්න එපා. ඒක කරගන්න එපා. නමුත් මං කියන්නේ පැත්තක් ගන්න ඕන වෙලාවක්. පැත්තක් ගන්න නැතුව මේක කරන්න බෑ.